අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී හතෙන් නොබහමුණ මම මහේෂ් සේනාරත්න මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත ජනාධිපති කොමිසමක් පත් කළේ බැඳුම් කර ගනුදුනුවේ වගකීම්ට දඬුවම් දෙන්නේයි ජනපති අවධාරණය කරයි අග්‍රාමාත්‍යවරයා හොරණ රබර් කර්මාන්ත ශාලා විවෘත කිරීමට ගියේ ආයෝජකයා පිළිබඳ දැනගෙන නොවේ කැබිනට් ප්‍රකාශක කියයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් දැඩි ක්‍රියාමාර්ග අපි පෙබරවාරි මාසේ පළවෙනිදා දවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ එළියේ නෙමෙයි අපි ඇතුළට එනවා අධික වැසෙත් සමග ජලාශවල ජලමට්ටම ඉහළට වගහණි පිළිබඳ බිය විය යුතු නැහැ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රධාන ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් ඇති බැවින් වගහණි පිළිබඳව ජනතාව අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදීම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් වීරසිංහ මහතා මේ බව සඳහන් කළා මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ රසක ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග තිස්සමහරාමේ කටුපිල වැවේ වැව්බැම්ම කැඩී තිබෙනවා. ඒ හේතුවෙන් කුඹුරු ඇතුළු පහත් බිම් රසක් මෙන්ම නිවාස කිහිපයක්ද ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. තිස්සමහරාම කතරගම ප්‍රධාන මාර්ගයේ වැලිගත ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමත් සමග එහි ගමනාගමනයට බාධා සිදු වුණා. අම්පාර ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග කොණ්ඩවටුවානු වැව වන්දමමින් පවතිනවා. පසුගිය දින කිහිපය තුල අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සමගින් අම්පාර දිස්ත්‍රික්කයේ වැව්වල ජලමට්ටම ඉහළ නගමින් පවතිනවා. අම්පාර ඉංගිනියාගල සේනානායක සමුද්‍රයේ ජලමට්ටම අක්කර අඩි 54000 කින් වැඩි වී තිබෙන බව අම්පාර වාරි මාර්ග ඉංජිනේරු අසංග තුඩුවගේ මහතා සඳහන් කළා. මේ මොහොත වෙනුවට මා සිටින්නේ කොණ්ඩවටුවාන ජලාශය අසල. කොණ්ඩවටුවාන ජලාශය වන්දැමීම නිසා අම්පාර ඉංගිනියාගල මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවක් නැති වී තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ දින පහක් පුරා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දුන්හිද දියලුම රාවණෑල්ල ඇතුළු ප්‍රධාන දියලි සියල්ලෙහිම ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් බදුලුවේ ජල මට්ටමද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දියලිවල ජල මට්ටම ෂොනිකව ඉහළ යා හැකි බැවින් ඒවා පරිහරණය කිරීමේදී වඩා සැලකිලිමත් වන ලෙසයි. බණ්ඩාරවෙල බස් නැවතුම් පොළට පිටුපසින් පිහිටි පස් කන්දක් මාර්ගයේ දහවණීමේ තිබූ කුඩා ලොරි රථයක් මතට කඩා වැටී තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග හාලියලේ දුම්රිය ස්ථානයට ආසන ප්‍රදේශයේදී ගලක් පෙරලීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදු වූ අතර ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා දහවණී වූ සීග්‍රාමී දුම්රිය පිලිපැණීමකටද ලක් වුණා. ගිරන්තරකෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමග උල්හිටිය රත්කිඳ මහවැලි නියුන් ජලාශයේ වාන් දොරටු 7න් 5ක් ඊයේ රාත්‍රියේ විවෘත කර තිබෙනවා. වාන් ජලය උල්හිටියට මුදාහැරෙන අතර ඒ හේතුවෙන් රත්කිඳ හොබිරියාව මාර්ගයේ ජලයෙන් නැටවීමත් සමග ගමනාගමනයට බාධා සිදු වුණා. පසුගියදා පැවති වියලි කාලගුණයත් සමග මහවැලි ගඟ මනම්පිටිය පාලම අසලින් දිස් වූ ආකාරය සහ ප්‍රදේශයට වර්ෂාවත් ලැබීමත් සමග අද දහවල් දිස්ුවේ මේ ආකාරයෙන් පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැරෙනු වර්ෂාවත් සමග පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටමද අක්කර අඩි 10000කින් වැඩි වී තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමග ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් වගහණි සම්බන්ධයෙන් ගොවි ජනතාව බියක් ඇති නොකරගත යුතු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වැස ආරම්භ වීමේ ප්‍රථම පේ ජල ධාරිතාව තියෙන 23ක් මේ වෙනකොට 105කින් වැඩිලා ඒ කියන්නේ 128 දක්වා ජල ධාරිතාව වැඩි වෙලා අක්කර අඩි 150000ක විතර ජල ධාරිතාවක් අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය වෙන ජලාශ වලට එකතු වෙලා තියෙනවා. පහුගිය දින කීපය තුළ කතා කර වගා කරපු අක්කර 548000න් අක්කර 120000ක් විතර අවදානම් තත්ත්වයේ තියෙනවා කියලා. නමුත් මේ වෙන විට ඒ සියලු අවදානමින් අපි මිදිලා මේ වෙන විට අපි වගා කරපු සියලුම අක්කර ප්‍රමාණය බේරා ගන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාසයෙන් කියනවා ජනතාවට කිසිවිටෙත්ම බිය වෙන්න ඕනේ. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි සහිත කාලකුණ තත්ත්වය පෙබරවාරි මාස පළමුවෙනිදා දක්වා පැවතිය හැකි බවයි. අපිට කියන්න පුළුවන් දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම පළාතෙත් බොහෝ දුරට වැසි සහිත කාලකුණයක් පවතිනවා කියලා. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඇතිවන ගිගුරුන් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුහුදු ආශ්‍රිතව ගත්තාම දිවයිනේ අවට මුහුදු තීරයේද රළු භාවයක් උසුලනවා. ඒක නිසා අපි දීවරයන්ට දැනුවත් කරනවා මේ ගැන ප්‍රවේශම් වෙන්න කියලා.
महाबैंकु बेंदुंकर गणतुनुव संबंधयेन जनाधिपति कोमिसमक पत्कले एम वंचाव सिदुकल पुद्गलयन्ट कडिनमिन दनुवम दीमट बव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा जनाधिपतिवरया मे अदहस पलकले अद पसोरुवे नारायण पीठ अभयारण्य विहारस्थानये पवति उत्सवयकट एक्वेमिन पूज्य मुरुत्तेट्टुवे आनंद हिमियन्गे जन्मदिन वेनुवेन अद अभयाराम विहारस्थाने औकन बुद्ध प्रतिमावक् निरावरणय करुणे जनाधिपतिवरयागे प्रधानत्वयेन मे अवस्थावट महा संघरत्नय प्रमुख विशाल पिरिसक् एक्व सिटिया जनाधिपतितुमनि मिनिस्सु वेनसक् बलापुरुत्तु वुणा दैन अद अवुरुदु देकक् गिहिल्ला अद मिनिस्सु बलनकोट ए बलापुरुत्तु वेच्च वेनस विला तीनवद कियला प्रश्न करन्न सिद्ध वेला तीन මම කියන්නේ ඉතාම පැහැදිලිව හොරකමක් වංචාවක් තියෙනවා ඒක මේ රටේ පොඩි එකාගෙන් ඇහුවත් කියයි මේක වංචාවක් කියලා මේක හොරකමක් ඇයි මේක වහන්න හදන්නේ ඇයි මේකට කොමිෂන් පත් කරලා විතරලා යට ගහන්න හදන්නේ වැඩක් නැහැ මේකේ බොරුවක් පාර්ලිමේන්තුවේ විවාද කරනවායි කියලා ආයි තව කවුරු හරි දාලා ඒකට නඩුවක් දාලා මේවා මහා විශාල විහිළු මේ රටේ සියලුම මිනිස්සු අර මොකාටද අඳගෙන වැඩ කරනවා කියලා සමහර වෙලාවට හිතෙනවා තමන්ගේ මිත්‍රයන්ට හිතවතුන්ට ලාභ උපයාගෙන රටට කෝටි බිලියන් ගණනක් පාඩු වෙන දේවල් කරන්න ඇයි කලිසම් ඇඳගෙන ලැජ්ජ නැද්ද මහතුරු කියලා මේ දේශපාලනඥයන්ට මේ රටේ ඉන්න මේ වංචා දූෂණ මේවා නැති කරන්න තමයි ඔබතුමාට රටේ 61 දලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නේ එක එක යෝජනා බටහිරින් එනවා අවසාන වශයෙන් සමලිංගික සේවනයත් මේ නීතිගත කරන්න කියලා සමහර යෝජනා කරනවා මොන විහිළුවක්ද මේ GSP පස් හරි මොන එක හරි අපිට දෙන දේ දෙන්න ඕනේ අපේ අනන්‍යතාවය තුලෝනේ අපි මේවා ලබා ගන්න අපේ සංස්කෘතිය අපේ සදාචාරය පාවලා දීලා අපිට ඔය මොන සම්පත් ගෙනවත් වැඩක් නැහැ මහලු යවන්න නිදහස අනිත් දේවල් යවන්න නිදහස කියලා ඒක වැඩක් නැහැ මම හිතන්නේ මං මේ වගේ කතාවක් මිට කලින් කළාද කියලා මං හිතන්නේ නැහැ නමුත් අපේ ජනාධිපතිතුමා ඉදිරියේ අපේ හිතවල තියෙන එක්තරා විදිහක වේදනාවක් නිසායි මම මේ කතා කළේ අදත් මම ආවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදාගෙන මලක් පූජා කරලා යන්නයි පෙන්වා දින් කරුණුවලට මම පිළිතුරක් නොදුන්නොත් මම ජනාධිපතිවරයා විදිහට මගේ වගකීම සහ යුතුයකම මම පැහැරහැරියා වෙනවා අපේ රටට අවංක දේශපාලකයන්ගේ අඩුව අදත් තියෙනවා ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඊයේ පාර්ලිමේන්තුවේ තිබුණා මහබැංකු බැඳුම් කර පිළිබඳව විවාදය. ඒ විවාදය මහානායක හාමුදුරනේ නායක හාමුදුරනේ මම දකින්නේ දෙගොල්ලම දෙගොල්ලන්ට චෝදනා කරගත්තා. ඊයේ විවාදය අර ගමේ භාෂාවෙන් කියන දෙගොල්ලම නෑව කියලා තමයි මම දකින්නේ. කවුරු හොරකම් කළත් වැරදි. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් ඊයේ සම්මත වෙන්න කලින් මේ වාර්තාව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපතිවරයාට යවලා එතනින් පොලිස්පතිතුමාට යවල තියෙනවා පරීක්ෂණය සඳහා මම ඒගෙන සොයා බැලුවා පොලිස් පරීක්ෂණ ඒ සම්බන්ධයෙන් දැනට කරගෙන යන ඒවා තුල මේ වන විටත් ඒ පැත්තෙන් තීන්දුව වෙලා තියෙන්නේ අපරාධ පිළිබඳව කරන පරීක්ෂණයේ ආකාරයෙන් නෙවෙයි සාමාන්‍ය සිවිල් කටයුතු සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් විදියටයි මේක කරන්න පුළුවන් කියලා මම ඒකට එක වෙන්නේ නැහැ මේ වැඩේ හරියට කරන්නයි මට අවශ්‍ය මම ඒක රටටම පැහැදිලිව කියන්න ඕනේ මෙතනදී මේ වැඩේට වඩාත්ම සුදුසු ගැළපෙන විශේෂ ජනාධිපති කොමිසමක් නෙවෙයි ජනාධිපති කොමිසමක් ඒ වගේ මේකේ ගැසට් නිවේදනේ මේ පරීක්ෂණ විමර්ශන කටයුතු කරලා නිර්දේශ ලබා දීමේ කාලය අපි පැහැදිලිව සඳහන් කරනවා මේ කටයුත්තේදී වැරද්දක් වෙලා තියෙන සොයාගෙන එතෙන්ට හරියට නඩුව පවරන්න හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න මේ වැඩේ හරියට කරන්න ඕන නිසා තමයි මම ජනාධිපති කොමිසම් පැක්කිරුවේ මට මේ වැඩේ යට ගන්න කිසි උමනාවක් නැහැ වංචා දූෂණ හොරකම් අන්ත විදිහට තිබුණු වැරදි පාලනයකින් මම ඉවතලා ආවේ තවත් ඒ වගේ පාලනයක් හදන්න මම ලෑස්ති නැහැ මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන ඒක නිසා හොරු නම් කවුරුත් හොරු කවුද කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි මගේ වැඩේ මම හරියට කරනවා හිටපු අයද ඉන්න අයද කියන එක ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි දවසේ පුවත महाबैंक बेदमकर गणदाल कमिटी वार्ताव नीतिपति पुरावेत युमकिरी मठ कथानायक करू जयसूरी महता इदिरिपात्कल योजना वट पार्लिमेंट एकंगत्वे अदहिमी बोना एपिल बंद तुरतुरतुलात मेदिसभे विशेषांकीय देन गर
ව්‍යාපාර මන්ත්‍රීවරුනි ඊයේ දිනේ විවාදයට භාජනය කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම් නිකුතුව පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ඔබතුමන්ලා සියලු දෙනාගේ එකඟත්වය තිබිය නම් මේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට හැකි බව මෙයින් දන්වා සිටිමි. එම අදහස් දැක්වීමෙන් අනුතුරුව සභානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගේ යෝජනාව අනුමත කරමින් අදහස් පළ කළා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගූ ප්‍රශ්නවලදී සභාවේ වාද විවාද ඇති වුණා. නීති විරෝධී ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් හඳුන්වා ගන්න රුද්‍ර කුමාරන් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාසී ක්‍රියාත්මක වෙමින් ඒ 135 දෙනෙක්ගෙන් යුත් නීති විරෝධී පාර්ලිමේන්තු රැස් කරලා තීන්දුව ගැනීමට කටයුතු කරනවා. මේ පිළිබඳ ඇමරිකානු ආණ්ඩුව විදේශ අමාත්‍යාංශය විසින් දැනුවත් කර ඒ නතර කර ගැනීමට යම් පියවරක් ගෙන තිබේද? TGTE කියන කිසිම ආයතනයක් රටක් පිළිගත්ත කණ්ඩායමක් නැහැ. කණ්ඩායමක් එකතු වෙලා දැන් බලන්න පොදු විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුවේ. පොදු විපක්ෂය කියන්නේ කාගේවත් පිළිගැනීමක් නැති කණ්ඩායමක්. නමුත් ඡායා කැබිනට්ටුවකුත් පිහිටවගෙන මේ එන්නේ ඡායා අගමැතිතුමා මේ කියනකොට මෙනවා. මේ ඡායා කැබිනට්ටුවේ අගමැතිතුමා ඉන්නවා. මෙතුමාගේ පුතා ඡායා විදේශ ඇමතිතුමා ඉන්නවා. ඉතින් ඕන කෙනෙකුට ගෙදර සිහිනමවම ආණ්ඩුව හදන්න පුළුවන්. නමුත් ආණ්ඩුව පිළිගන්නේ නැහැ. මේ වීලුකාර ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රට තුල ගරු අමාත්‍යතුමනි වෙනම රටක් පීටුවීමේ අරවුණින් ඡායාවක හරි සංවිධානය පීටුවී ඇත්නම් ඔබතුමාගේ වගකීම වන්නේ පිළිබඳ ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුව දැනුවත් කර ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නතර කිරීමට කටයුතු කිරීමයි. ඔබතුමන්ලා ඡන්ද දෙකක් පිටපිට පෙරදිලා වෙනම ආණ්ඩුවක් පිහිටවන්න උවමනායි කියලා හැමදාම අර පන්සල් ගාන වැස් වෙනවා. ඉතින් ඒක ඔබතුමන්ලගේ අයිතිය. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි LTTE සංවිධානයේ තහනම් කරන්න තපු ජනාධිපතිතුමා දන්නවා වේලාසනින්ම කටයුතු කරපු රටක් 90 ගණන් වල. ඒක නිසා ඒ රටේ කිසිසේත්ම නිලවස්යෙන් LTTE සංවිධානයේ කටයුතු වලට ඉඩ තියන්නේ නැහැ. නමුත් සිහින මවන්නන්ට ඇමරිකාවේද කියන ඔබතුමත් මම හිතන්නේ මෙතන අතරමං වෙලා ඉන්නේ නැතුව ඇමරිකාවට ගියා නම් ඊට වඩා වැඩගත්. 2008 වසරේ සිට 2015 වසර දක්වා වූ බඳුම් කර නිකුත් පිළිබඳ විගණ කාතිපතිවරයා සිදු කළ පරීක්ෂණයේ පිටපතක් කෝප් කමිටු සභාපතිවරයාට ලබා දීම සම්බන්ධයෙන්ද සභාවේ අදහස් පළ වුණා. විගණ කාතිපතිවරයා කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ තනතුරක්. පාර්ලිමේන්තුවේ තනතුරකට අනවශ්‍ය ආකාරයට බලපෑම් කිරීම පසුගිය කාලේ දිගටම කළා. බඳුම් කර වංචාදී දිගටම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායම කළා. මූල විනය හදන්න කටයුතු කරන පුද්ගලයන් දඩයම් කරන්න තර්ජනය කරන කටයුත්ත දැන්වත් නතර කරන්න. මේක ලිපිය ලිව්වේ විගණාධිපතිට මේක සමස්ත ලෝකෙට දෙන්න ඉස්සෙල්ලා මේක මුදල් ඇමති ඉල්ලීම පරිදි දෙන්න තියෙන එක. අහලා තියෙන්නේ මුදල් ඇමතින ඉස්සෙල්ලා එතනට යවන්න ඕනේ කියන එක තමයි අපි සාමාන්‍ය සම්ප්‍රදායන් කටයුතු කරන්නේ. එතුමගේ දරදඬු හැසිරීම මම අහලා තියෙන්නේ යම් නිශ්චිත කාර්යභාරයකට උත්තර. ඒක සමස්ත රටටම කියන්න අවශ්‍ය නම් එහෙනම් ඉතින් මම ලියන්න ඕනේ නෑනේ. එතකොට ඕනෑක් කියලා පත්‍රේ ලියන්න පුළුවන් නේ. ඊයේ කතා කරනකොට ඉතල අසිකිත මට්ටමට වාසුදේව නායකර මන්තුමා කතා කරා විතර නෙමෙයි විමල් වීරවංශලා බඳුල ගුණවර්ධන කතා කරලා මං ගැන කිව්වා. මම කියන්න අවශ්‍යම වෘත්තීය පදනමක් තියෙන මගේ වත්කම්ම බැලකම් අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තුවේ දීලා තියෙන හිඟන්නෙක් වගේ තනින් තන කියලා ටියුෂන් කරන්න ඕනේ නෑ මට කවුරුත් ගෙවන්න ඕනේ මගේ ගෙවල් වලට ගෙවල් ගන්න. අපි මේ ගෙවල් හැදුවේ දේශපාලනේ එන්නේ ඉස්සල්ලා. වර්තමානයේදී මුදල් නීති පනත ගැසට් කරලා තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා යටතේ. ශ්‍රී ලංකා මහ බැංකුව තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා යටතේ. අනික මම ඔබතුමාට අපහාස කිරීමේ අදහසින් නෙමෙයි ඔබතුමාට විරුද්ධව අල්ලස්සා දූෂණ කොමිසමට මේ thank you very much මිලි බාර දීලා තියෙනවා. මිනිසුන්ට ඕනේ තරම් ඔබතුමාලා කොච්චර මේ හිටපු ජනාධිපතිතුමාට මෙතන නැගිටලා මඩ ගහලා තියෙනවද? අල්ලස්සා දූෂණ කොමිසමට මේ නිදොස් කළ මේවා කළ තියෙන අපි මේවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අසිකිත මට්ටමේ බොරු කියන එක තමයි තියෙන ප්‍රශ්නය. අගමැතිතුමා යටතේ තමයි මේ විෂය බාර තිබෙන්නේ. නමුත් ඒක යටතේ පනත යටතේ මුදල් ලැබෙද්දී තමයි ක්‍රියාත්මක කරන්න තියෙන දේවල් තියෙන්නේ. ශ්‍රී ලංකාව කිසිදු රටකට විකිණීම සඳහා කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. සිව්වන යෝන් පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකින්ට අවස්ථාව ලබා දීම පමණක් සිදුවන බවයි. සිව්වන යෝන් පාර්ලිමේන්තුවේ සමාරම්භය මහරගම තරුණ සේවා සභාවේදී අද පැවැතුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී යෝන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස සචින්ද දුලංජන පත් කර ගැනුණා. යෝන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝන් පාර්ලිමේන්තුව ඇමතුවා.
දෙදස් දහනමේ විශ්‍ය අවුරුද්දේදී අපිට විදේශ ණය ගෙවන්න විතරක් ඩොලර් කෝටි 400ක් ඕනේ අවුරුදු 10ක් මේ බර දාන්න බැහැ රටේ ජනතාවට අපි කොහොමද මේ ණය ගෙවන්නේ ඒ ක්‍රමවේදය දිහා බලලා ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරන වැඩසටහනක් අපි IMF සංවිධානයේ සමග ක්‍රියාත්මක කරගෙන යනවා ඒක තුල යන සංවර්ධනයේ කුමක්ද ඒ සංවර්ධනයේ වැඩසටහන් තමයි අපි 2017 ඉදිරිපත් කළා තියෙන්නේ බලගතු ශ්‍රී ලංකාවක් හැටියට ඔබට සංවර්ධනයේ දකින්න ඕනේ ඊළඟ අවුරුදු 10ද අවුරුදු 20ද අවුරුදු 25ක් ගියාමද 30ක් ගියාමද අපි යන මාර්ග කුමක්ද සටන් පාඨ කියලා කරන්න පුළුවන්ද ලංකාව අනතුරේ රට චීනුන්ට විකුණනවා ජපාන් කාර්යයන්ට විකුණනවා ඇමරිකන් කාර්යයන්ට විකුණනවා ඉන්දියන් කාර්යයන්ට විකුණනවා කියලා අපිට රට දියුණු වෙන්න පුළුවන්ද නැත්නම් ආයෝජනය ලබාගෙන ඉදිරියට යනවද අන්න ඒක අපිට බලා ගන්න තියෙන්නේ රට කාටවත් විකුණන්න බෑ විකුණන්නෙත් නෑ රට ගලෝගෙන යන්නෙත් බෑ ඒත් ලෝක ආර්ථිකයේ අද ලෝක බලවතුන් තරඟ කරන අවස්ථාවේදී සමාගම් තරණ කරතර අවස්ථාව අපි දැනගන්න ඕන හැම එක්කෙනාම මෙතෙන්ට ගියන මේ සියල්ලම එකතු කළා අපේ සැලැස්ම හදලා තියෙනවා බලගත් ශ්‍රී ලංකාවක් කියලා होरण वगवत् प्रदेश टयर कर्मांधशालावट मुलगलते बीमट अग्रमात्यवरि आयोजकियापीलिबंध नोदेन पव सम कैबिनेट प्रकाशक अमात्य राजित सेनारत्न महता पवसनवा राज्ये कैबिनेट तीरण दिनों दिमे प्रवृत्ति साकाचवटे मीन अमात्यवर मे भव संधान कला टायर टायर काम हाला संबंध कथिका वाक्य नो इतनी महेंद्र राजपक्ष महात्म्यला दसरी राजपक्ष महात्म्यला से तो बहुत समय को ऐसे रुकर पु खुद का देखने में नागती आगे नहीं ये गोला के साल ली ऐसे रुने भी ये तो आगे में तो तुम्हारे तंदर नहीं आगे में तुम्हारा ऐतरम इधा उदय तमाई देने के नितिन में पुत्र गले का उद्गीय ला एक कंसीडर कर कर हिटिया मेरे कटे अनुवाद नहीं द किया ना मुझे एक गहिल चेक कर ला बालन कोड आगे में तुम्हारा पिलिगे ने मुकेला के क्यों गहला मेरे केरी में दे एक रे नवावित तीन ने कमंदने किया तमाई अवसाने तीन दुगत ऐतरम एमते और तमाई ये वाट बाग दिया ना टोल अनित किसी में कहने कुट एम रुपया सी ये टाक करे देने बह एम दिन दुन्ना काले अत्यू ना मांगे निश्चल इडांग एमते वर है मंग आप ये जाति का प्रतिपत्ति कहते हो जाति का प्रतिपत्ति तीन इडमक देने कोम विधिक्रम ओक्कोम दीला तीन राज्य एक नोदन तमाई मे कौरवारी मे वेडे करे එමතුම අගමැතිවරයා නොදැන එතනට එක්කන් ගිය ඇමතිවරු කවුද ඒක? ඒක තමයි මම මේ දැන් ඒක අද හොයා ගන්නවා. නෑ එමතුම දැන් මේ ගනුදෙනු අත්හිටුවලා තියෙන්නේ. ඔව්. දැන් හොරණ ටයර් කම්හලේ ව්‍යාපෘති අත්හිටුවලා තියෙන්නේ. නෑ ඒක ඉස්සෙල්ලා ගනුදෙනුව මේව කර ගන්න ඕනේ ඉඩම හම් වෙන්නේ අක්කරේ රුපියල් 100. එහෙම දෙන්න නීතියක් නෑ මේ රටේ. ඔබතුමා කියන දේ දැන් මේ යම් චෝදනා එල්ල වෙනවා අග්‍රාමාත්‍යවරයාත් සමග සිටින අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලෙට නොදන්නවා කටයුතු කරනවා මේ වගේ ආයෝජන සම්බන්ධයෙන් කියලා. එතකොට එහෙම වෙච්ච ආයෝජනයක්ද මේක නෑ කැබිනට් මණ්ඩලය කියන්නේ සාමාන්‍යයෙන් නම් ආර්ථික කමිටුව දැම්මට පස්සේ ආර්ථික කමිටුව මගින් ඒ සියල්ල කැබිනට් එකට වාර්තා කරනවා ගන්න සියලුම තීන්දුව කැබිනට් එකට ඇවිල්ලා කැබිනට් එකෙන් තමයි අප්‍රූවල් වෙන්නේ දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා එහෙම බෑ ඊට පස්සේ ඒ ඇමතිවරයාට නැවතේ තීන්දුව දාලා ඇමතිවරයා තමයි කැබිනට් පත්‍රිකාව දෙන්නේ එතකොට කැමතිවරයාට බලතල තියෙනවා ආර්ථික කමිටුව යම් තීන්දුවක් ගත්තොත් ඒ අනුව ඒක ක්‍රියා නොකරන්න දැන් ඔය හොරණ හොරණ කම්හලට ආයෝජනය කළා තියෙන ඒ සමාගමේ හෝ ඒ අයිතිකරුන්ට මේ ආණ්ඩුවේම ඇමතිවරු වැඩි චෝදනා ඉල්ලකලා ඔහු ගාව තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සල්ලි කියලා. එතකොට දැන් ආණ්ඩුව ඒ පුද්ගලයලව තමයි මේ හොරණ කම්හල ආරම්භ කර තියෙන්නේ. එතකොට ඒ චෝදනාව තවමත් වළංගුද? පැහැදිලිවම වළංගුයි. ඈ ඇලෝසිස් ගාව තියෙන සල්ලි. හටවෙන්ද රෑ එළි වෙනකන් හිටියේ නාමල් රාජපක්ෂත් එක්ක. දැන් ඩුබායි බැංකුවේ සල්ලි තැන්පත් කරේ කවුද? කවුද ඩුබායි බැංකුවේ එදා හිටියේ? නමුත් ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැහැදිලිවම කියනවා අර්ජුන ලෝසියා සත්තරන් කොට ගන්න කියලා. මොනවා කියන්නද වෙන කියන්නේ නැතුව. දැන් තරහා ඇති මේ අනික් කට්ටියත් එක්ක ඉන්නේ. එහෙම නේ තියන්නේ. තමන්ගේ ගෑනු ළමයා තරහා වෙලා වෙන කෙක් එක්ක යාළුනාම කොච්චර වෛරයක් ඇතිවෙනවද? ඒක දැකලා. ඒකේ වෛරය මේ තියෙන්නේ. ඔය ඕකමනේ තජුදින් මැරෙන්නත් හේතුව. තරහා වෙලා දැන් අලුතෙන් සෙට් වෙලා ඉන්නේ කවුරු එක්කද? කවුද? ඇලෝසියද? ඒ තමුන්නාදල මගෙන් ආන්නේ. තමුන්නාදල නෙවෙයි මට කිව්වේ. ඔයලා මට කිව්වේ එහෙමනේ. මෙතනදී හැමදාම රාජසේනාත් ඇමතුමා මේ නිහඬ වෙනවා. නෑ නෑ නිහඬයක් නෑ. කැබිනට් මණ්ඩලයේ තියෙනවානේ සාමූහික වගකීමක් කියලා. ඉතින් ඔබතුමාත් දන්නවා මාත් දන්නවානේ කවුද කියලා. ඕක මොකටද අපි දෙන්නා මේක කතා කරගන්න. ඒක ඔබතුමා පිළිගන්නවා කැබිනට් මණ්ඩලයේ ඉන්න පැහැදිලිවම. ඒගොල්ලන්ට විරුද්ධව අපි ක්‍රියාත් කරනවා. මොන මිත්‍රකන්ති වුණත් මේ ක්‍රියාමාර්ග වලට විරුද්ධ දෙනවා. අපි ඒගොල්ලන්ට කරන්න දෙන්නෙත් නෑ මේවා. ඇමතුමා ඊයේ හිටපු ජනාධිපතිතුමා චෝදනා කරන විශේෂ ප්‍රකාශයක් කරමින් මේ 27 වෙනිදා රැස්වීමට එන්න හිටපු රජයේ ඉන්න ඇමතිවරු දැන් එන්නේ නැත්තේ මේ ආණ්ඩුවේ ඇතැම් තර්ජනාත්මක ඒකතර GSP වගේ එන්න හදනවා මම එපැයි කියනවා අතන දෙන්න හදනවා මම බැහැයි කියනවා ඒක ගහන්නේ කියන්නේ අර නුගේගොඩ රංගපීඨයේ උඩල මට දෙන්න හදනවා මම එපැයි කියනවා මට එන්න හදනවා මම බැහැයි කියනවා ඒ සඳහා ජයග්‍රාහී රැළිය මේ සතියේ ඔව්
හැමදාම කැබිනට් එකට එන්න ඉස්සෙල්ලා ඒ දෙන්න කතා කරලා තමයි අපිට එන්නේ. ඇවිල්ලා දෙන්න එක්ක අවිලා තමයි ගේම් එක දෙන්නේ. මම ගියත් හම්බ වෙන්න විදියක් නැහැ. මොකද දෙන්න කුටු කුටු උඩ. විපක්ෂයේ ප්‍රචාරයක් කරගෙන යන මේ බුදුසුන කණ්ඩ වෙන්නේ කොහොමද? ඒ ඒක තමයි අර 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 කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්නි කියලා දෙන්නේ. ඔය වගේ මිනිහෙක් මගේ අමාත්‍යාංශයෙන් සිටිනා මම කුස්සලම කොස්කොලයි ක්‍රෝටන් කොලයි කවන්නේ ওই මිනිහට. බැඳුම් කර ගණතුනුව සම්බන්ධයෙන් සුවබැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ අයුරින්ම ගණතුනුවට අදාළ සමාගමේ බලපත්‍ර අහෝසි කිරීම සඳහාද ජනාධිපතිවරයා පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පවසනවා. කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ඒ පිළිබඳව සහ ලබන 27 වනදා පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඊය දවසේ පාර්ලිමේන්තුවේ බැඳුම් කරේ පිළිබඳ විවාදය තිබුණා. මුළු පාර්ලිමේන්තුවම එකම ස්ථාවරයක හිටියා මේක ඇතුලේ හොරකමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ නිසා රටම පිළිගන්නවා යහපාල නාණ්ඩුව හොරකම් කරා කියලා. මට තේරෙන්නේ මේ ආණ්ඩුවේ ලැජ්ජ කහන්න හරේ කපලද කියලා. හොරකම් කරලා නිකන් ඉන්නේ නැහැ. හොරකම වහගන්න රාජ්‍ය බලය උපයෝග කරගන්න. ඒක තමයි භයානකම දේ. අද වෙනකොට බිලියන 26ක් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ලාභේ අවුරුදු 30කින් ආණ්ඩුවට රුපියල් බිලියන 145ක් අහිමි කරනවා. මෙරට යගමැතිවරයා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිවරයාට. එතුමා අපි දැක්ක ජනාධිපති කොමිසමක් පත් කරනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. ඒ වගේම එතුමා මහ බැංකු අධිපතිවරයා ඉවත් කරා. එතුමාට මීට වැඩිය මේ ගෞරවය ගන්න තිබ්බා. මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ මේ රැස් කරපු බිලියන 26 අවලංගු කරා නම් තිටෙව්වා නම්. ඒ වගේම පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ලයිසන් එක අවලංගු කරා නම් තමයි මේකේ ගෞරවය එතුමාට නියමාකාරයෙන්ම හිමි වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මාස 3 ඇතුළත මේක විභාග වෙයි. ඒකෙන් පස්සේ නීති මේ කටයුතු කරයි කියන විශ්වාසය අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් රජයේ ප්‍රකාශ කරනවා GSP plus සහනය ලබා ගැනීම සඳහා කිසිම කොන්දේසියකට එකඟුනේ නැහැ කියලා. ඒ සම්පූර්ණ අසත්‍යයි. දෙසැම්බර් 16 වෙනිදා අරලියගහ මන්දිරයේ ඉතාමත් වැදගත් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේ මූලාසනයේ දැරුවේ අග්‍රාමාත්‍යතුමා. ඒ රැස්වීමට සම්බන්ධ වුණා බ්‍රිතාන්‍ය තානාපතිතුමා, ප්‍රංශ තානාපතිතුමා, යුරෝපීය සංගමය නියෝජනය කරපු තානාපතිතුමා, නෙදර්ලන්ත, ජර්මන්, ඉතාලි හා රුමේනියාවේ තානාපතිතුමා. ඒ සාකච්ඡාවේ තීරණය වුණේ සහ මුලින්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම. සමහර පොලිස් බලතල හමුදා නිලධාරීන්ට පාවිච්චි කිරීමට පුළුවන් ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධයෙන්. ඇඳිරේ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තොරතුරු බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන්. දැන් මේවා සියල්ලම සාකච්ඡා කළා කාත් එක්කද එකගෙන්නේ? යුරෝපීය රටවල් නියෝජනය කරන තානාපතිවරුන් හත් දෙනෙක් සමගයි. අපි අහනවා ඉතින් මේක නම් තත්වය ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ මොකද්ද කියන එක. මේ යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නු මුස්ලිම් ජනතාවටත් එහෙම් පිටින්ම මේ රජය දැන් තිත්ත වෙලා අවසානයි. කියපු දේවල් ඔක්කොම බොරු බව දැන් මුස්ලිම්වරුන්ට තීරණ අවසානයි. අද ලංකාවේ සියලු දෙනා මුස්ලිම්වරු පමණක් නොවේ ද්‍රවිඩ අයත් 27 වෙනිදා මේ මහා රැලියට එක් වෙනවා. 27 රැස්වීමට එන්න කියලා තමයි ආණ්ඩුවට එරෙහි කාරණා පහ මුල් කරගෙන දැවැන්ත ජනතා පුළුල් ව්‍යාපාරයක් තමයි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනතා පෙළ ගැස්මක්. යහපාලන ආණ්ඩුවේ ඉන්න මැතිවරු පිරිසකුත් අපිත් එක්ක මේ වේදිකාවට එන්න සාකච්ඡා කරා. ඇවිල්ලා අපිත් එක්ක නගින්න සූදානම් හිටියා. ඒත් එක්කම ඒ මැතිවරුන්ට පාර්ශ්ව දෙකෙන් ආණ්ඩුවේ විවිධ බලපෑම් එල්ල වුණා. ඒ නිසා අපි කිව්වා මදකට මේ වේදිකාවට නගින්න අවශ්‍ය නැහැ. ඔවුන් මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ. මොන අභියෝග ආවත් මොන නීති දැම්මත් 27 නුගේගොඩ රැස්වීම තියනවා තියනවා තියනවා. බැඳුම් කර ගණදුනුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම කඩිනම් කිරීම ඒ සඳහා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ප්‍රධාන අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අබේවර්ධන මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නියමිත වේලාවට ජනාධිපති කොමිසම පත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාට තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි දීපු නිර්දේශ අද මට දෙන්න බැරි 4-1. ඇයි මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කරන්න කියලා අපි කිව්වේ? ඒ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කෙටිම ක්‍රමය තමයි කොමිෂන් සභාවක් මගින් නිර්දේශ කළා මේක ක්‍රියාත්මක කිරීම. මේ පර්පචුවල් ට්‍රෙෂරි සමාගම පටන් ගත්තේ 2017. ප්‍රාග්ධනයේ දැන් මේ මිලියන 300යි. 2016 වෙනකොට මේකේ මිලියන 11,000ක ලාභයක් ලැබලා තියෙනවා.
2015 වර්ෂ දෙකේ විතරක් මිලියන 10000ක ලාභයක් ලැබලා තියෙනවා. මේ පරීක්ෂණය තුළ මේ මිලියන 10000 මොන ආකාරයටද ආවේ කියන කාරණය සහ පර්පෙචුවල් ට්‍රෙෂරර් සමාගම කරපු ගනුදෙනු අරගෙන ඒගොල්ලන්ගෙන් EPF එක දෙවන වතාවට ගැනීම තුළ රජයට වෙච්ච අලාභය. මේවා EPF පරීක්ෂණයක් යන්න ඕන. ඒගොල්ලන්ට මේ අයිතිය නැහැ. මේවා රජයේ මුදල්. ඒවා ගන්න මේගොල්ලන්ට එක එක සමාගම් එක්ක ගිවිසුම් ගහ ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේක අදත් අපි කියනවා මේක මංකොල්ලයක්. දැන් තමුන්නාස් ලැහුවා මට මෙතෙන්දී ගිය සතියේ. ඇයි මේකට තහනම් කරන්නේ නැත්තේ? දැන් කරුණු දෙකක් කළා තියෙනවා. මේ මුදල්ලේ ගිණුමෙන් වෙනත් එකකට මාරු කරන්න බෑ. ඒ වගේම ගනුදෙනු සීමා කළා තියෙනවා. මේ අපිට දැනට කරන්න පුළුවන් කාරණා දෙකම හැබැයි කළා තියෙනවා. දෙවනි පියවරේ අපේ අදහස් කීපයක් තියෙනවා. මේවා කොහොමද රජයට වෙච්ච ලාභ ගන්න? ඒක අපි අතහැරලා නැහැ. මේ ආරම්භම වෙනතන කරවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉලිය ඉඳන් පෙරලිය කරමුවක් කරන්න බෑ. මේවා ගැන කතා කරන්න පුළුවන් අපිට හිස් වේදිකාවල. ඒවා කතා කරා කියලා මේවා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවලට සහභාගී වී ඇති බවට පැහැදිලි සාක්ෂිය ඇතැයි දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එහි නියෝජිතයන් මේ අදහස් පළ කළේ අද කඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට රජයේ කිසිදු තනතුරක් නොදරන බව මුදල් අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින්. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. अर्जुन महेन्द्रन मे रजे विविध तनतुरु धरणवाई कियला मते अक्तिबुना व्याकुलता अक्तिबुना अर्जुन महेन्द्रन दिगटम यनवाई कियला पहेदली उपकरण अर्जुन महेन्द्रन महता नील खाट सहभागी आर्थिक මේ අතර දූෂණ විරෝධී පෙරමුණද අධිකඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා කනතුරෙන් අයවත් කරාට පස්සේ දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයේ නියෝජනය කරමි. රැස්වීම වල වාඩි වෙලා කුමාරස්වාමි මහබැංකු අධිපතිවරයාට උපදෙස් දෙන්න දැනකට ගියා. 2016 ජූලි 11 වෙනිදා හවස 5ට රවි කරුණානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමකට මේ මොනිටරි බෝඩ් එකට කලින් තමයි මේක තියන්නේ. 6 වෙනියට නම සඳහන් වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ. අර්ජුන මහේන්ද්‍රන් එන වාර්තාවල ලිපිගොනු අයින් කරලා තියන්න උත්සාහ කරාට මේ සත්‍ය සියලුම දෙනා දන්නා කාරණය. ඉකොනොමික් සබ් කමිටි එකේ අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා වාඩි වෙනවායි කියන චෝදනාව ඒකාබද්ධ විපක්ෂයත් වෙන කණ්ඩායමුත් එල්ල කරාම එදා ඉඳන් මේ රැස්වීම වලට යනකොට අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම පැමිණීමේ ලේඛනයේ ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි ඔහු අර රැස්වීමේ ඇමතිවරයාට එහා පැත්තෙන් තියෙන පුටුවේ අයිනේ වාඩි වෙනවා. මේක තමයි දිගින් දිගටම කරපු ව්‍යවහාරයේ බවට පත් වුනේ. විහිළු සාගත තැනක් තියෙනවා. මේ රටේ තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ඉන්නවද කියන එක අපිට අහන්නව සිද්ධ වෙනවා. මේක රටට කිව යුතුව තියෙනවා. කොළඹ වරායේ නැගිනිර පරයන්තයේ විකිණීමට එරෙහිව පෙබරවාරි පළමුවනිදා ජනාධිපති ලේකම් කාර්යාලය තුලටම පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. වරාය විකිණීමට එරෙහි වෘත්තීය සමිති පෙරමුණ අද කොළඹ දීපැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව පෙබරවාරි මාසේ පළවෙනිදා දැවැන්ත උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ එළියේ නෙමෙයි ඇතුලේ අපි ඇතුළට එනවා මේ රටේ ජනතාවට අයිතියකුත් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් බලපෑමක් කරන්න सीमा निर्ण अभ्याचना विमर्शन कमिटे हिटपू सभापति अशोक पेरिस महताट बलपेवती नम ओह तनुरी इलाूभव पलासभा पलात्पालना मात्य फैस मुस्ताफा महता पवसनवा ओह मेदहालकले श्रीलंका वाणिज्य मंडले पणस अटवनी संवत्सर उत्सवेट सहभागी अणतुव माधवेदी नगु प्रश्न वलट पिलुतुरु लादेमीन जनता विमुक्ति वर्मुने राष्ट्रीय मगदी ओबतुमांगे सीमा निर्णय कमिटी सभापति वर्षकलिए राज्य सेवके अंत इन अमात्यवर सलकन विधिया कथाकन विधि हरिणा की එතුමා මාසයකට කලින් මගේ ක්‍රියාකලාපය ප්‍රශංසා කරා දැන් එතුමා හාත්පසින් වෙන ප්‍රකාශ කිරීම ඉතාමත් කනගාටුදායකයි අශෝක පිරිස් මැතිතුමා මීට වඩා වගකීමකින් ප්‍රකාශ නිකුත් කරන්න ඕනේ මගේ අමාත්‍යංශයේ ක්‍රියාකලාපය ගැන දෝෂාරෝපණය කිරීම කිසිසේත්ම සදාචාරාත්මක සහ යුක්තිසහගත නැහැ අශෝක පිරිස් මැතිතුමා දුන් වාර්තාවේ නොඑක් තාක්ෂණික දෝෂ අඩුපාඩු තියෙනවා ජනවාරි 31ට පෙර මම මේ වාර්තාව අනිවාර්යයෙන්ම ගැසට් කරනවා ప్రకాశ කරා මට කකුලෙන් ඇද්දා කියන සාමාන්‍ය එවැනි ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් කොන්ද පණ නැති මිනිස්සු දැන් හිරුසියයේ විශේෂාංගය කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පිහිටුවා ඇති සතුටු උයන කරා කුඩා දරුවන්ද රැගෙන බොහෝ පිරිස් පැමිණෙන්නේ විනෝද ක්‍රීඩාවල යෙදීමට මෙන්ම නිදහස භුක්ති විඳීම සඳහායි. කොළඹ මහනගර සභාව යටතේ පවතින මෙම භූමියේ අලුතින් පිහිට වූ ඇලක බෝට්ටු සේවාවක් සඳහා පෞද්ගලික ආයතනයකට අවසර ලබා දී තිබෙනවා. එම බෝට්ටු සවාරියේ නිරත වූ බොහෝ පිරිස් හිරු සීයයේ වෙත දැනුම් දුන්නේ මෙහි පාරිභෝගික අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි. යම් කිසි සේවාවක් මුදලට සැපයීමේදී ඒ සඳහා අය කරන මිල ගණන් දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කටයුත්තක්. මෙම පරිශ්‍රයේ එවැනි දැන්වීමක් නොමැති අතර එක් බෝට්ටු සවාරියක කාලය තීරණය වන්නේ මෙහි පැමිණෙන පිරිස්වල ප්‍රමාණය අනුවයි. වැඩි පිරිසක් සිටිනම් බෝට්ටු සවාරිය විනාඩි 10කටත් අඩු කාලයකට සීමා කිරීමට මෙහි සේවකයින් කටයුතු කරනවා. ඒ අනුව දෙදෙනෙකුට මෙම බෝට්ටුව එක් වරක් පැදීමට අය කරන මුදල රුපියල් 300ක්. නිකුත් කරන ප්‍රවේශ පත්‍රය යලි සේවකයින් ලබා ගන්නේ ඉන් කොටසක් හෝ පාරිභෝගිකයන්ට නොදෙමින්. ටිකට් පත් නැවත මෙම සේවකයන් ලබා ගන්නේ ඇයිදයි හිරු CIA සොයා බැලුවා. එහිදී හෙළිබුණේ එම ටිකට් පත් එක් රැස් කර නැවත කවුන්ටරය වෙත විකුණන බවයි. මෙලෙස පාරිභෝගික අයිතීන් උල්ලංඝනය කරමින් සිදු කරන මෙම වංචාවන්ට කොළඹ මහනගර සභාවේ බලධාරීන් පියවර ගන්නේ කවදාද? හිරු CIA ඉදිරියේදීත් අවධානයෙන්. මේ සූදානම් හිරු රාත්‍රී 7න් සමුගෙන යන්නට. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලේ අනු උතරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. ආයුබෝවන්.